අයිබන් වාල මෙක තුලයින්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක ඇල්පිටිය බස් අනතුරෙන් අවසන් ගමන් ගිය සකුරාවේ ආදරය මේක මුහුණු පුතේ පළවෙනි ප්‍රකාශය. ඒ වගේම මේක සත්‍ය සිදුවීම. වස්කඩුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටුණු සිද්ධිය ඔයාලට අමතක නැතුව ඇති. මොකද ඒක මේ මෑතකදී සිදු වුණු බස් අනතුරක්. ඒ වගේම මේකෙන් කිහිප දෙනෙක් මිය ගියා. ඒ වගේම 60කට ආසන් ප්‍රමාණයක් තුවාල ලැබුණා. අපරීක්ෂාකාරී රියදුරෙක් නිසා තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. ඉතින් මේ බස් රථයේ හිටිය හරි ලස්සන ගෑල් ළමයි. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන රෙෂානි අප්සරා. රෙෂානි අප්සරා ආදරය කරන්නේ තමන් S2කින් දැකලා නැති ජපානයේ රැකියාවක නිරත වෙන ලංකාවේ පුද්ගලෙක් වෙන නලින්ට. ආදරේ වේදනාව දරාගන්න බැරි කාලයක ඔහු දැකලවත් නැති ඔහුගේ පෙම්වතිය මිය යනවා. ඔහු මුහුණු පුතේ සටහනක් තියෙනවා. ඒත් එක්කම ඔහුගේ යාළුවෙක්ට ඔහුගේ දුක පවසනවා. ඒකේ සඳහන් වෙන විදිහට මේ දෙන්නා කිසිම දාක හම්බෙලා නැහැ. මේ දෙන්නා කිසිම විදියකින් දැකලා නැහැ. ඒ කියන්නේ මේ ගෑල් ළමයා වීඩියෝ කෝල් එකක්වත් තරම් නැහැ. මේ අප්සරා කියන ගෑල් ළමයා සතියකට දෙතුන් වතාවක් බෝධි පූජා තියලා එයාලට ජපානයට ගිහිල්ලා එකට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙක්. ඒ වගේම තමයි නලින් කියන ඔහුගේ පෙම්වතා වීසා ඇප්ලයි කරලා මේ අප්සරා කියන එයාගේ ගෑල් ළමයාව නොදකපු ගෑල් ළමයාව ජපානයට ගෙන්න ගන්නත් කටයුතු කරලා තිනවා. කොහොමනත් එයා අම්මත් එක්ක එයාගේ ආච්චි අම්මව බලන්න යන වෙලාවේ තමයි මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ අනතුරු නිසා ඒ ගෑල් ළමගේ ජීවිතේ සහ එයාගේ අම්මගේ ජීවිතෙත් නැති වෙලා තියෙනවා. ඉතින් එයා මුහුණු පුතේ සටහන් කරලා තිනවා අපේ පින්වන්ත ආදරේ හැමෝම දැනගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. ටිකක් හිතලා බලන්න. මේක මුහුණු පුත නිසා එළියට ආපු කතාවක්. හැබැයි මේ විදිහ තව කොච්චර දේවල් ලංකාව තුළ සිදුවෙලා ඇද්ද මේ වගේ අනතුරු නිසා. අපි කලින් වීඩියෝ එකකදීත් කතා කරා මේ වස්කඩුවේ සිදුණු මාරක බස් අනතුරු ගැන. මේක සිද්ධ වෙන්නේ පාන්දර. ඒ වගේම මේක සිද්ධ වෙන්නේ අපරීක්ෂාකාරී රියදාවණිය නිසා. කිසිම දෙයක් නොදන්න මිනිස්සු මේ විදිහට අවසන් ගමන් යනවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා. සදාකාලික ආදරයක් හොයාගන්න බැරි කාලෙක ලස්සන ආදරයක් ගිලිහිලා යනවා අපරීක්ෂාකාරී රියදුරෙක් නිසා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.